උපන්දින සමරන්න උත්සව පවත්වන්නේ නැති එකයි උපන්දිනයක් එළඹෙන එකයි කියන්නේ කාරණා දෙකක් නේ අපි විවිධ සීමා වලට යටත්ව නිරෝධායන නීති රකිමින් සංචරණ සීමා සියල්ල රකිමින් මේ ලොක්ඩවුන් එක ඇතුලේ ගොඩාක් දේවල් වලින් පරිස්සම් වෙමින් ඉන්න කාලෙක අපි උපන්දින උත්සව පවත්වන්න යන්නේ නැහැ ඒව කිසිසේත්ම අපි නොකළ යුතු වැඩ කරන්නෙත් නැහැ අපි හැබැයි උපන්දිනයක් ගෙදර ඇතුලේ කෙනෙක්ගේ උපන්දිනයක් උදා වෙන එක අපිට නවත්තන්න බෑනේ නේද ඒ මිහිරි අත්දැකීම අද දවසෙත් කවුරු කවුරු හෝ විඳිනවා ඇති හරියට අපේ ධනංජය වගේ. ඉතින් අද දිනේ උපන්දින සමරන හැමෝටම විශේෂයෙන්ම පොඩි දූල පුතාලට සුබ උපන්දිනයක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකට හේතුව මේ අර මේ වගේ ලොක්ඩවුන් එකක් තියෙනකොට උපන්දිනේ සමරද්දී ගේ ඇතුළෙම ඉන්නේ. හැබැයි පොඩි ඕනේ නේද? අරුණ අපි ඒකට කියන්නේ පොඩි ජවයක් ඕනේ මේකට එකතු වෙන්න. ඉතින් ඒක gedara ayata උදා කරලා දෙන්න පුළුවන්. ලස්සන පුංචි කේක් එකක් හදලා කට්ටිය එකතු වෙලා කේක් කෑල්ලක් කාලා නේද? සතුටින් ජීවත් වීම තුල මේ ඉන්නේ අරුණි මම කියුවේ නෑනේ අරුණි ගල්පොත්ත කේක් නිර්මාණකරණේ නියැලිලා ඉන්න කෙනෙක් බොහොම හොඳින් මේ වැඩේ කරන කෙනෙක් ආයිබෝන් අරුණි ආයිබෝන් කොහොමද මේ දවස්වල ඇත්තටම හොඳයි ඉතින් පරිස්සමෙන් ගෙදර ඉන්න ගමන් පුළුවන් විදියට නිර්මාණ ටිකකුත් කරනවා හරි එතකොට මේ කාලේ ලොකු ඉඩක් තියෙනවා ඕනතරම් වෙලාව තියෙනවා වගේ හැඟීමක් තියෙන නිසා ලොකු ඉඩක් තියෙනවා නේද මේ දේශීය වශයෙන් තියෙන විවිධ කේක් වර්ගවල ආකෘති දකින්න බලන්න ඒව හොයන්න එතකොට ඒ වගේම විදේශ රටවල විවිධ කේක් නිර්මාණ සිද්ධ වෙනවා ඒ වගේව දකින්න කරන්න එහෙම අත්දැකීම් අදහස් ගත්තද අනිවාර්යෙන් නිතරම ඉතින් ඒ සම්බන්ධයෙන් හොයලා බලනවා අලුතෙන් එන්නේ මොනවද කියලා අලුත් දේවල් කරන්න කොයි වෙලෙත් උත්සාහ කරනවා ඔව් ඒ උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට මේ බලන්න මේ බට්ටිච්ච ටෙඩිබෙයා කෙනෙක් කර අපි කියනවානේ අර ආදරයට හැමෝටම බට්ටිච්ච කියලා මේ බලන්න ලස්සනයි නේද මේ ටෙඩිබෙයා එක්කෙනෙක් නෙවෙයි මේ දෙන්නෙක් නෙවෙයි තුන්දෙනෙක් මේ ඉන්න මේ කේක් එක මත බලන්නකෝ ඉස්ලාම කේක් එකේ ලස්සන බලමි මේ ටෙඩිබෙයාස්ලව බලා ගන්න මෙන්න මෙයාව දැක්කද එයා ඇඟිලා ඉන්නවා අර පැත්තේ හරි ලස්සනයි හරි ලස්සන නිර්මාණයක් ඇත්තටම මට හිතුනේ මේ දැන් මේ වර්ණ සංකලනයත් එක්ක මේක ගෑන් ළමයෙක්ට හොඳයි නේ. ඔව්. ඔක දැන් අපිට පුතේකට හදන්න ඕන නම් මේක අපිට නිල් පාටට ගන්න පුළුවන්. ලා නිල් පාටින් දාලා ඊට පස්සේ highlight වෙන එක ටිකක් dark color එකෙන් ගත්තන මේ එතකොට පුතෙක්ට ගැලපෙනවා. හරිම ලස්සන වඩා ආකර්ෂණීයම දේ මෙතන ඉන්න teddy bears-ලා. හරිම ලස්සනයි. කොහමද දැන් අපි කොතනින්ද වැඩේ පටන් ගන්නේ? සාමාන්‍යයෙන් කේක් එකක් හදාගෙන මේ වැනිලා කේක් එකක්ද තියෙන්නේ? මේක වැනිලා කේක් එකක්. ඒ කියන්නේ මෙතන තියෙන්නේ කිලෝ එකක කේක් එකක්. අඟල් 6 රවුමේ ගොඩක් ඇති තියෙන ප්‍රශ්නයක් තමයි කේක් එකේ උස ගන්න විදිය. ඒ කියන්නේ දැන් මේක කිලෝ එකෙන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ වට ප්‍රමාණය අඟල් 6න් මම 3ක් දාලා තියෙනවා කේක්. මේම ටිකක් උස වැඩි වුණාම ලස්සනයි නේ කේක් එක. සමහර අයගේ කියන්නේ එක් එක්කෙනාගේ ඉල්ලීම තියෙනවා. සමහර අය ඉල්ලන කේක් එක ෆැට් එකට සමහරව ඉල්ලන උසට ඒ වගේ ඉල්ලන වෙලාවට ඉතින් ඒ අනුව හදනවා. හැබැයි උසට ගන්න එක දැන් ටිකක් එන අලුත් ඩිසයින් එකක්. හැබැයි දැන් මෙහෙම ටෙඩි බෑස්ලා දානකොට ඒක උසවීම වටිනවා. නැත්තම් මේ මෙන්න මෙහෙම ඇලවෙලා ඉන්න මෙයා වගේ එතකොට පල්ලෙහා කෙනෙක් ඉන්න ඒක බැරි වෙනවා අර ටිකක් කේක් එක ෆ්ලැට් වැඩි වෙද්දී නේ. සමහර වෙලාවට ටෙඩි බෑස්ලා 4ක් 5ක් විතර තියෙනවනම් අපිට ටක් කේක් එක උස අඩු කරලා ඒ උඩ තියන්න වෙනවා. හරි අරුණි මීට කලනොත් මුණ ගැහලා තියෙන නිසා මේ කේක් එකක් හදාගන්නේ කොහොමද කියන එක නෙමෙයි අපි වැඩියෙන්ම අද කතා කරන්නේ. මේ ලස්සන කරගන්නේ කොහොමද? අයිසිං වලින් ලස්සන කරගන්නේ මෙයාලා හදාගන්නේ කොහොමද කියලා තමයි කතා කරන්නේ. ඉස්සෙල්ලාම අපි මෙහෙමයි කේක් එක දැන් අපේ ගෘහණිය ගොඩක් දන්නවා කේක් එක ෆොන්ඩට් එකෙන් කවර් කරන එක අපි එක පාඩම මෙහි කියලා දුන්නා. ඒකට අමතරව දැන් මේකේ තියෙනවා ටෙක්නික්ස් කීපයක්. يعني බෝ එක හදලා තියෙනවා. මේ මල හදලා ටූල් කරලා තියෙනවා මලක්. මල හදලා අනෙක් එක ටෙඩි බෙයාව. ඒ කියන්නේ ගොඩක් අය කෝල්ස් දෙනකොට අහනවා මේ කියන්නේ අපිට මේ කියන්නේ ටෝයි එකකුත් ටොප එකකුත් හදන විදිහත් කියලා දෙන්න කියලා. අපි ඉස්සෙල්ලාම ටෙඩි බෙයාට ඔව් ඒක කරමු. ඒ කියන්නේ අපිට සාමාන්‍යයෙන් මේ වගේ ඒවා දාගෙන මලක් හදාගෙන සමහර අය දන්නවනේ. හැබැයි ටෙඩි බෙයා කෙනෙක් හදන එක ටිකක් සංකීර්ණයි. ටෙඩි බෙයාව කියන්නේ මුලින්ම අපි අරන් තියෙන්නේ ගම් පේස්ට් එකෙන් තමයි හදන්නේ. ගම් පේස්ට් එක කියන්නේ ෆොන්ඩන්ට් අයිසින් එකමයි. ෆොන්ඩන්ට් අයිසින් එක අපි කියලා දීලා තියෙනවා. ෆොන්ඩන්ට් අයිසින් එකට තයිලෝ පවුඩර් එක තමයි අපි මිශ්‍ර කරන්නේ. මම මේකට තයිලෝ පවුඩර් දාලා නැහැ. මේ හෝම්මේඩ් ගම් පේස්ට් එක තමයි අරන් තියෙන්නේ අපි. මේක ඉතින් ෆොන්ඩන්ට් එක. හරි. ඔය කොහොමම සකස් කරන ගමන් මේ පොඩි දුවෙක්ගේ උපන්දින සුභපැතුමක් තියෙනවා. ඒක ගැනත් සුට්ටක් කියන්න. මොකද මේ කේක් එකත් එක්කම මට හිතුණා මේක නම් ඒ දුවගේ උපන්දිනයට හොඳටම ගැලපෙනවා නේද කියලා. අග්ගොණ අංගොර වික්‍රම ගෙදර පදිංචි වෙලා ඉන්න මනෝල්දි ප්‍රහන්සා වික්‍රමසිංහ දුවගේ පස්වෙනි උපන්දිනයේ වෙනුවෙන් එයාගේ අම්මා ඒ වගේම
අම්මා අම්මා ඒ විතරක් නෙවෙයි ආච්චි අම්මත් එක්ක නුගසෙවනත් බලනවලු මෙයා සුබපැතුම් එකතු කරන කණ්ඩායමක් මේ ඉන්නවා අම්මා අප්පච්චි ඉඳු මාමා ගාල්ලේ ලොකු තාත්තා ඇතුළු පවුල හැමදෙනාම ඇමරිකාවේ ජීවත් වෙන ලොකු නැන්දා ඇතුළු පවුලේ කට්ටියත් අක්ගොණු චූටි මාමා ඇතුළු පවුලේ කට්ටියත් ඔය ඉන්නේ පේනව නේද දඟෙක් වගේ හිටියා ඉතින් එයාට සුබපැතුම් එකතු කරන අතරේ අපව හැරෙනවා වැඩේ පැත්තට දැන් මේ විදිහට මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයක් මේ වගේ අතර ගන්න පුළුවන් බෝලයක් අපි කඳ කොටස හදාගන්න යන්නේ ඒක මුලින්ම ඒකට අපි දාන්න ඕනේ තයිලෝ පවුඩර් ඒ කියන්නේ මේක නැත්තම් මේ කියන්නේ හොඳට ශක්තිමත්ව හිටින්නේ නැහැ ඒක නිසා මේකට තයිලෝ පවුඩර් කියන එක අනිවාර්යයෙන්ම අපි දාන්න ඕනේ මේ විදිහට ඒක දැම්මම තමයි මේක ශක්තිමත්ව හිටින්නේ කොච්චරක් විතර ප්‍රමාණයක් අපි කියවන්නේ සාමාන්‍යයෙන් මේ වගේ කියන්නේ මේ වගේ බෝලයක් තමයි අතර ගන්න පුළුවන් ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි කරන නිර්මාණය අනුව ටෙඩි බෙයා කොච්චර කියන්නේ ප්‍රමාණිකෙන් එන්න ඕනේද කියන එකත් එක්ක තමයි ඒක තීරණය වෙන්නේ. මේ විදිහට මම දැන් මේ ප්‍රමාණයෙන් ගන්නම්. ඒකට අපි මේ වගේ තුනක් විතර අතින් දාන්න ඕනේ. තයිලෝ. මේ විදිහට හදලා ඊට පස්සේ කියන්නේ අපි අතේ මොනහරි ඒ කියන්නේ ভেජිටබල් සෝට් නේ ඉන්නේ මොනහරි බටර් එකක් මොනහරි අතට පොඩ්ඩක් තවර ගන්න ඕනේ තවර ගන්න ඕනේ ඊපස්සේ මේ කඳ කොටස දෙට හොඳට ඒක අර ඉරි තැලීම් පැලීම් මොකුත් නැති වෙන්න හොඳට ස්මූත් එකට මේ විදිහට රෝල් කරනවා කරලා මේ කඳ කොටස මේ විදිහට මෙහෙම ෂේප් එකක් මේ විදිහේ ෂේප් එකක් ගන්න ඕනේ මෙන්න මෙහෙම. ෂේප් එකක් අරගෙන යටිනු තනක් මේ විදිහට ෂේප් කරනවා. හරි නිකන් අර අත්වැඩක් කරනවා වගේ අත්කම් නිර්මාණයක් තමයි මේ මේක ගොඩක් වෙලාවට ගෘහණියන්ට ගෙදර බබාලත් එක්ක විනෝදෙට වගේ කියන්නේ ෆොන්ඩන්ට් එකක් හදලා ටිකක් බබාලත් එකතු කරගෙන මේක පුරුදු වෙන්න පුළුවන්. මේ විදිහට තියාගමු. මුලින්ම මම අරගෙන ටූත් පික් එකක්. ඒ කියන්නේ අපි හිස රඳව ගන්න ඕනේනේ ටූත් පික් එකක්. මේ විදිහට කල්ලහැට දානවා මේ විදිහට කරකවගෙන ඇතුළට යවනවා ඇතුළට යවලා ඊට පස්සේ අපිට පුළුවන් මෙයාගේ කකුල් කොටස මේක මේ ගොඩක් මේ ගෘහණියන්ගේ ඉල්ලීමක් කෝල් කරලා අහනවා ටොය එකක් කොහොමද අපි කරන්නේ කියලා දැන් මේ හිස කොටස තමයි හදාගන්න යන්නේ. නෑ දැන් අපි ඉස්සලාම කඳ යටි ඉඳලා පටන් ගමු. ආ ඒ කියන්නේ දැන් කකුල්. කකුල් දෙක. ඊට පස්සේ අත් දෙක. ඊට පස්සේ අන්තිමට හිස කොටස. සමහර මේක හොඳටම ප්‍රගුණ කළාම පුහුණු වුණාම කොච්චර විතර වෙලාවකින් එක ටෙඩි බෙයා කෙනෙක් හදනවද? මෙහෙම. ඇත්තටම මේකට පොඩ්ඩක් වෙලාව ගන්න ඕනේ. වෙලාව අරගෙන යාගේ ෆීචර්ස් ඒ කියන්නේ යාගේ තියෙන ඩීටේල්ස් එයා අපි ඒ විදිහට හිමීට හිමීට තවත් ඕකට ඩීටේල්ස් දාන්න පුළුවන්. ඒ විදිහට කරන්න ඕනේ. මේ පාටින් විතරයිද පුළුවන් කරන්නේ නැහැ දැන් සමහර අය ටෙඩි බෙයාව රෝස පාටින් කරනවා පුතේ මේ දුවෙක් ගෙනන් මේ පුතෙක් ගෙනන් නිල් පාටින් කරන වෙලාවලුත් තියෙනවා දැන් ඔන්න කකුල් කපලා හදාගන්න කකුල මේ විදිහට අපි අරගෙන එක සමාන කොටස් දෙකක් ගන්න ඕනේ සැත්කමක් වගේ සමාන කොටස් දෙකක් අරගෙන කකුලේදී පොඩ්ඩක් අර මෙතන මෙහෙම ෂේප් එකක් ගන්න ඕනේ කකුලට මෙතනින් පොඩ්ඩක් එහෙම ඉස්සේ ඊට පස්සේ පළවෙනි ටෙඩි බෙයාව හදන්න කොච්චර වෙලාවක් ගියද පළවෙනි මුලින්මද ගොඩාක් වෙලාව ගියෙත් නැහැ ඒක අර ඩීටේල්ස් අරගෙන කරන්න ඉතින් ටිකක් වෙලා ගියා ඊට පස්සේ මේකට අපි වතුර ඇයි වතුර එකතු කරන්නේ වතුරත් එක්ක තමයි අලවන්න ඕනේ ආහා ඒ කියන්නේ වතුර ප්‍රමාණවත් දානවද මේක අලවන්න පුළුවන් වතුරෙන්. කියන්නේ ගොඩක් වෙලාවට අපිට රෝයල් අයිසින් පාවිච්චි කරන්නත් පුළුවන්. වතුර රෝයල් අයිසින් ගොඩක් වෙලාවට ඉතින් අපි ගෘහණිය හද හද ඕක කරන්න වෙලා මැදි නිසා මෙහෙම අපිට පුළුවන් වතුර ටිකක්. එහෙනම් අලවමුද අපි? ඔව්. එහෙට මේක වෝටර් පෙන් එක. මේක වෙන්ද පොලේ ගන්න තියෙනවා. මේ විදිහට අපි කකුල අලවමු. පස්සේ අනික් කකුල. එකත් හදාගන්න මේ විදිහට ටෙඩි බෙයාල වගේ තවත් කාවද නිර්මාණය කරන්න පුළුවන් මේ වගේ කේක් එකක්. ඕන එකක්. ඒ කියන්නේ දැන් අපිට කාන්තා රූපයක් පිළිමු. ඕන දෙයක් මේ නිර්මාණය කරන්න පුළුවන්. සත්තුන්ගේ රූප හැම එකම අපි කරන්න පුළුවන්.
කියන්නේ ගොඩාක් මේ විස්තර ඩීටේල් තියෙන ඒවා හදන්න පුළුවන්. හරි අපි ඉක්මනට කරමුනේ. අපි හිතුවට කාලය තියෙනවා කියලා වැඩසටහනක් විශේෂාංගයක් ආරම්භ කරගෙන පස්සේ කාලි වීගෙන් වෙනදකට වඩා හයියෙන් යනවා. හරි මගෙන් උදව්වක් ඕනනම් කියන්න. අනිවාර්යෙන්ම කියලා. ඊට පස්සේ අත් දෙක අපි දාමු. මේකටත් අනිවාර්යෙන් තෛල එකතු කරන්න ඕනේ. බලන්නකෝනේ ඔය විදියට හදාගත්ත ලස්සන කේක් එක තමයි ඉස්සෙල්ලා ඒ දැක්කේ. මේ විදිහට දැන් මෙහෙම ඉඳගෙන ඉන්න පැන්ඩෙක් නෙමෙයි මේ වගේ මේ දඟ පැන්ඩෙක් හදන්න අමාරු ඇතිනේ. මෙහෙමයි. එහෙම අමාරු නැහැ. ඒක අර කේක් එකටම සෙට් කරලා අපිට කරන්න පුළුවන්. يعني මේ විදිහ එකක් මූලික එක දැනගත්තාම අපිට අවශ්‍ය විදිහට අනික් එක මේ නිර්මාණය කරගන්න පුළුවන්. හරි අත් දෙක දාමු. පැන්ඩල දන්නේ නැතුව ඇතිනේ අපි මේ බෑස්ලා දන්නේ නැතුව ඇති සාමාන්‍යයෙන් මේ අපි මේ විදිහටත් ඒගොල්ලෝ ආකෘති හදනවා කියනවා කියලා. ගොඩක් පැන්ඩා කෙනෙක් වුණත් හදන්න පුළුවන් නේ? චූටි චූටි දේවල් ඔය මිනි මවුස්, මිකි මවුස්, මිකේ මවුස්, මිනේ මවුස් දැන් අපේ කාටුන් කැරක්ටර්ස් තියෙනවා ඒ වගේ කොම හදන්න පුළුවන්. දැන් මේකේ ඊළඟට අපි හිස කොටස. මේක මම දැලගේ පැත්තට දෙන්නේ. ඔව් මම ගන්න. දැන් අපි මොන මුණක් දාන්න යන්නේ අර ක්‍රමවේදෙම හිස කොටස. ඔව් හරි බලමු කොච්චර වේගෙන් මුණක් එකතු වෙනවද කියලා අපේ චෙඩි බෑට මේකේ ටිකක් ඔළුව සුට්ටක් ලොකුවට තියෙන්නේ ටිකක් තලනවා වගේ නේද රවුම අරගෙන ඊට පස්සේ ඒක පොඩ්ඩක් ෂේප් කරන්න ඕනේ ෂේප් කරලා ටූත් පික් එකේ රඳවනවා ඔව් ටූත් පික් එකේ රඳවන්න කලින් අපි ආගේ මුණ තියෙනවා නහය කොටස තියෙනවා හරි අපි මෙහෙම කරමු අපිට පොඩි ඉඩක් ඕනේ අනුග්‍රහකීතවතුන් මතක් කරගෙන ඉන්න අපි මේ වැඩේ කරලා අපෝ මේ පැත්තට එමු රයිට් අරුණි ගල්පොත්ත කියන කේක් නිර්මාණ ශිල්පිනියත් එක්ක අපි මේ කේක් එකක් ලස්සන කරගන්න ඒ මත තියෙන ලස්සන ටෙඩි බෙයා කෙනෙක් හදන හැටි කියලා දෙමින් හිටියේ මේක බලන්නකෝ එතකොටම ඔබට අදහස එනවා හරිම ලස්සනයි සුන්දරයි ඒ සුන්දරත්වය ඔබටත් ඔබේ කේක් නිර්මාණයට එකතු කරගන්න පුළුවන් වෙයි හරියට ආගෙන හිටියනම් දැන් කඳ කොටස නිර්මාණය කරන්න ඉවරයි දැන් මේ විදිහට මූණ අපේ රවු මරගෙන ෆ්ලැට් එකට චොට්ටක් මේවා කරා ඊට පස්සේ මේක කට කොටස ඒ වගේම එකක් මේ ඒකේ පාට අඩුයි ඒක පොඩ්ඩක් පැහැදිලිව පේන්න ඕනේ ඒ කොටස ක්‍රීම් කේ මේ කියන්නේ මේක ඩාක් ඩාක් කලර් එක මේකෙන් චූටි කොටසක් අපිට වයිට් කලර් එකත් එක්ක මික්ස් කරන්න ගන්න ඕනේ කරලා ගත්තා හරි ඊට පස්සේ ඒක රඳවන්න විදියට තියෙන පස්සේ යගේ මේක වේනින් ටූල් එකක් ෆ්ලවර් වේනින් ටූල් එකක් මේක නැත්තම් ටූත් පික් එකක් හරි අපිට පාවිච්චි කරන්න පුළුවන් නහය කොටස මේ විදියට කට දාන්න ඊට පස්සේ මේකත් වේලින් ටූල් එකක් මේ විදිහට කට විදිහට කට ඊට පස්සේ මේ වගේ පොඩි බෝල් ටූල් එකකින් මෙතනින් S2 පොඩ්ඩක් සෙට් මේ විදිහට ටච් කරා ගොඩක් උඩට යන්නේ නැහැ නේද ඩෙලි බෑග් එකේ S2 ළඟම තමයි තියෙන්නේ නහය කොටස ළඟින්ම තියන්න හරිදට මූණ සෙට්. දැන් කො කළු පාට බෝල. ඔව් කළු පාටින් අපි ඇස් වලට තියන්න ඕනේ වෙනම. ඉතින් අපි කන පොඩ්ඩක් සෙට් කරගෙන ඉමු. මේ විදිහට රවුමක් ගන්න ඕනේ. මේ රවුමක් අරගෙන තියලා ඒක මේ විදිහට මේ වගේ බෝල් ටූල් එකකින් මේ විදිහට ටච් කරනවා. ටච් කරලා ඒක උඩ වතුර චුට්ටක් අපි ගාලා මේක බේසික් නොලෙජ් එක මේකෙන් ගොඩාක් දේවල් හදන්න පුළුවන් ඊට පස්සේ මේ විදිහට කටස මේක අපි දෙකට කපනවා මේ හරියට කන් දෙක මේ විදිහට එක කනකින් කන් දෙකක් නිර්මාණය කරන අරුමැසි බලය තියෙන කේක් නිර්මාණකරුවන්ට මේ විදිහට ලංකනවා පොට්ට හරි ලංකලා කන් දෙකත් අපි හයි කර ගන්නවා සෙට් කර ගන්න කන් දෙක දැම්මම තමයි යාගේ මූණ සම්පූර්ණ වෙන්නේ නේද
දැන් දෙහෙට ඇස් දෙකක් තියන්න. ඔව් ඇස් දෙකක් තියමු අපි. කළු පාට චූට් ෆොන්ඩන්ට් චූට් ගන්න. එහෙම නැත්නම් බීඩ් එකක් උනත් තියන්න පුළුවන්. ඒත් ඉතින් ඒක එඩිබල් එකක් වෙන්න ඕනේ. නැත්නම් බබාලා අරගෙන කටේ දා ගන්න. ඔව්. මෙන්න මේ විදිහට. මේක දැන් මගේ පැත්තරවත් මම හරව ගන්න නැතුව මේ ඉස්සරහ පැත්තට පෙන්නන්නේ. ඒකත් ඉතින් වෙනම දක්ෂතාවයක් නේ. නෑ එතකොට මට මේක පොඩ්ඩක් අර ඩීටේල්ස් ඒ විදිහට අපිට නෑ නෑ ඇත්ත වගේ. ඔය බේසික් එක කියන්නේ මේක බේසික් එකෙන් අපිට ඕන හැදයක් මේක කරගන්න පුළුවන්. කලබර බලයක් ඕන නෑ එතකොට තමයි සම්පූර්ණම වෙන්නේ. ගෙනහය. නැත්තම් යා නහයටත් මේ විදිහට නේද නැත්තම් කියයි හැදුවා තමයි අරුණි හරියට එනකොට නහය තිබ්බේ නෑනේ. මේ විදිහට තව ටිකක් අර S2 කට වඩා ටිකක් බෝල් ලොකුවට විදිහට දැන් හරිනේ බලන්නකෝ විදිහට ගන්න අපි මෙයා අර කේක් එක උඩ තියනවා තියමු මේ පොඩි කේක් එක තියමු හරි තව ගොඩක් වැඩ තියෙනවා මේ කේක් එක තාම සම්පූර්ණයෙන්ම නිමාව ඉවර වෙලා නැහැ තව ඔව් අපි අර චුට්ටක් මේ මේක දාලා තියෙනවානේ පටි විදිහට අන්න ඒක පොඩ්ඩක් අපි දාමු නේද දාලා පෙන්නන්න වෙලාව තමයි ප්‍රශ්නේ ඒක කොහොමද කමන්නේ ඒ කියන්නේ අපි මේක බලමු අපි ඔව් ෆොන්ඩන්ට් එක ඔව් ඒක පොඩ්ඩක් ඒ කියන්නේ දැන් මේක අපි ෆොන්ඩන්ට් එකෙන් කවර් කරලානේ තියෙන්නේ ඊට උඩින් දාන ඒවා ගොඩාක් ඝනකමට දාන්න හොඳ නැහැ ඒ කියන්නේ ලොකු පටි තද ඝනකමට එහෙම නැතිව පොඩ්ඩක් තුනියට තමයි දාන්න ඕනේ ඒක දාද්දි මම එකක් කපලා හරි පෙන්නන්න අපිට පුළුවන් නම් ඉක්මනට පටියක් දෙකක් තියලා මලක් අල්ලන්න. හරි. එතකොට පොඩි අදහසක් දුන්නනේ මේ සම්පූර්ණ කේක් එක ගැන අදහසක් තියෙනවා. හරි. උත්සාහ කරන් පුළුවන් තරම් අපේ. මො මේක අභියෝගයක් ඔබට ලැබෙන. ඉක්මන් කරන්න. හරි. දැන් කියන්නේ මොනවද දැම්මේ කියලා? මේ දැම්මේ අයිසින් සුගර්. මේක අයිසින් සුගර් නැත්තම් වැස්ස දවසට ගොඩක් වෙලාවට හොඳයි. කෝන් ෆ්ලාව පාවිච්චි කරනවා. හරි. මේ විදිහට තුනි කරන්න ඕනේ. මේ සිලිකන් මැට් එකක් නේ තියෙන මේ වගේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක ග්ලාස් ටේබල් එකක් පුළුවන්. විදිහට. මේකෙදි රූලර් එකකින් පොඩි නයිෆ් එකක් අරගෙන. අපෝ ඒක ඉවත් කළා. ඒක අයින් කරලා මේ කියන්නේ අපි පොඩ්ඩක් අපි මෙෂර්මන්ට් එකක් අරගෙන නීට් එකට ගන්න ඕනේ ඇදට ඇදට එහෙම දැම්මොත් කෙතයි මේ විදියට හරි දෙකක් අපි දාමු දාමු දේන ඔව් ඒකෙත් වතුර ගලව ගන්න ඕනේ වතුර දාමු මේකෙත් යට චුට්ට මේ විදිහට. එතකොට මෙතනින් ඉවර වෙනවා. මෙතනින් ඉවර කරන්නත් පුළුවන් ඕන නම්. මේක දිගට දාන්නත් පුළුවන්. හරි. තව එකක් දාමුද අපි? හරි. ඒක හරියට මෙෂර්මන්ට් එකක් අරන් ස්පේස් එක මෙතන ප්‍රමාණය හරියට බලලා එහෙම දැම්මම තමයි කේක් එක නීට් වෙලා ලස්සන වෙන්නේ. හරි. ඔය තියන්නේ. ඉක්මනට මලක්. 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 මේ විදිහට කට එක තියෙනවා මේක ප්ලන්ජර් කටර්ස් කියලා තියෙනවා ඒකෙන් මෙහෙම කැපුවා ආ ඒක නම් හරි සරලයි ඒක අරගෙන මේ වගේ සාමාන්‍ය නිකම්ම මේක ගහනවට වඩා මේ වගේ ෆෝම් එකක් මොකක් හරි ස්පොන්ජ් කෑල්ලක් උඩ හරි මෙහෙම තියලා බෝල් ටූල් එකෙන් පොඩ්ඩක් මේ මල මෙහෙම ප්‍රෙස් කරාම ඒක අරගෙන පොඩි ස්වභාවික ගතියක් එනවා වේනින් එක කරන්න ඕනේ මේ විදිහට ත්‍රිමාණ බවක් දැනෙනවා නේ ඒකත් එක්ක කපි මෙතනට මෙතනෙ තියන්න. එතන තිබ්බම අපිට පේන්නේ නැහැ පේන තැනකින් තියමු. හරි. එතන හොඳයි. ඒ මලේ පොඩි සුදු බෝලයක් තියෙන්න ඕනේ නේද? රේනු රේනු මල් මිටේ රේනු. අපිට ඕනනම් මේක රොයල් අයිසින් එකේ මැද බෝලේ තියන්න පුළුවන්. එහෙම කරමු. එහෙම නැත්නම් ඒක වඩා පහසුයි. අපිට මේ බීඩ් එකක් තියන්න පුළුවන්. එහෙම නැත්නම් ඊට වඩා ලාපාට ෆොන්ඩන්ට් අයිසින් පුංචි රවුමක් තියන්න පුළුවන්. විදියට. දැන් දැක්කනේ හිතවත් ඔබට
තලා අදහසක් දුන්න මෙන්න මේ දකින ලස්සන කේක් නිර්මාණය ඔබට කරගන්න හරිම සරලව පුළුවන්. අරුණියේ ගැන අපිට කියලා දුන්නා. මේකේ ප්‍රධාන වශයෙන් දකින්න තියෙන මේ ඉරි ටිකයි, මලුයි, ඒ වගේම ටෙඩි බෑස්ලයි. බෝ එකකුත් තියෙනවා. ඔව්. ආ, බෝ එක මිස් වුණානේ. ඔව්. කරන්න පුළුවන්ද? වෙලාව. වෙලාව තමයි ප්‍රශ්නේ. විනාඩියකින් කරන්න පුළුවන් නම් පෙන්නමු. හරි. එක කොටසක් කරේ මම පෙන්නන්න. මේ විදිහට කොටසක් කරන්නේ. බෝ එක මේ විදිහට කොටසක් අරගෙන මෙහෙම දෙකට නම් ලං කරනවා. මේ විදිහට ලං කරා. ඒක ලං කරලා පැත්තක් හදලා ඉවරයි. මෙහෙම එතනින් තියනවා. ඊට පස්සේ ඒ වගේම අනෙක් සයිඩ් එකත් අරගෙන එහා පැත්තෙන් තියන්න ඕන. හරි. හරි. සම්පූර්ණයි. එහෙම තමයි. තියෙන්නේ පොඩි වෙලාව හැබැයි වෙලාවෙන් උපරිම ප්‍රයෝජන අපිට ලබා දුන්නා. අරුණි අරුණි දුරකථන අංකයේ කියමුද මොනා හරි එකක් දැන් කියයි. පාරමී අර කෑල්ල හැවුවේ නැහනේ කියලා. එතකොට අපිට අමතුමක් දීලා අහගන්න පුළුවන් විදිහට දුරකථන අංකයේ කියමු. 071-7-622-689. වේගෙ වැඩිනේ. 071-7-622-689. හරි. ඒ තමයි අරුණිගේ දුරකථන අංකය. කතා කරලා මේ සම්බන්ධයෙන් ගැටලුවක් වෙතොත් දැනගන්න පුළුවන් බව මතක් කරනවා. ඉතින් මේ ලස්සන කේක් නිර්මාණය දැක්කනේ නේද? ඔසවන්න බෑ. ඉතින් ඒක තියෙන විදියට ලස්සනයිනේ. ගොඩක් ලස්සනයි. මේ දවස්වල ගෙදරටම වෙලා ඉන්නකොට දූට පුතාට යම් ආතතියක් තියෙනවා. මේ ආතතිය තුරන් කරන්න අපිට විවිධ දේවල් කරන්න පුළුවන්. උපන්දිනයක් එනවා නම් මේ වගේ දෙයක් හදලා සතුටු කරන්න පුළුවන්. ඉතින් ඒ ගැනත් අපි ටිකක් හිතමු. බොහොම ස්තුතියි අරුණි. මේ ලස්සන නිර්මාණයෙන් අප හැමෝට ආවද? එහෙමනම් පරිස්සමෙන් ඉන්න ඕනේ. අනිවාර්යයෙන්ම නිරෝගී වෙන්න උත්සාහ කරන්න ඕනේ. ආයිබෝන්. අපි තවත් දවසක හම්බ වෙමු. ඉතින් හිතවතුනි අපි උදෑසන 8 ඉඳලා මාත් ධනංජයත් ඔබට වඩාම හරවද්දී රසය එක්ක දවටලා ගේන්න තමයි උත්සාහ කළේ. ඔබේ ජීවිතයේ තියෙන තැනින් මදක් කියලාට ඔසවන්න හැම විටම නුගසවන බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ අපේ බලාපොරොත්තු ඉටු වුණා කියලා අදත් හිතනවා. ඒ සතුටත් එක්ක තමයි අද නික්මෙන්නේ අපේ මැදිරියෙන්. හැබැයි මතක තියාගන්න හැම තිස්සෙම අපි පරිස්සම් වෙන්න ඕනේ සහ තව කෙනෙක්ව පරිස්සම් කරන්න ඕනේ. ඒකට තමයි කියන්නේ අපි මානව දයාවෙන් මානව ප්‍රේමයෙන් කටයුතු කරනවා කියලා. ඒගෙන මතක තියාගමු අපි ලබන සතියේත් අපි බදාදා මුණගැහෙනවා ඔබව මේ ආදරයත් එක්කම. අයිබෝ.